අවස්ථාවකදීම වැරදි වචනයක් අල්ලගන්න එපාරා වේ. ඉතින් දැන් මම වැරදි දෙයක් කිව්වේ නෑනේ. මං කියන්නේ මම මගේ අම්මලට කිව්වත් නැතත් මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙන එච්චරයි. ඔව්. ඒත් මේ නෑ මේ ඔය කතා කරපු නැති නිසා. මං කතා කරේ නැති වුණාට මාගේ දිහා බලාගෙන හිටි. මන් දිහා? ඔයාගේ ලස්සන දිහා. මං ඒ තරම් ලස්සන නෑ. කවුද කිව්? මට හිතා ගන්න පුළුවන්. ඒකින් ඒ හිතන හැමදේම හරි නෑ. ඒ වුණාට හුඟක් දේවල් හරිනේ. ඒත් මේක වැරදි. ඒ කියන්නේ මම ලස්සනයි. ඕනෙම දෙයක් ගැන ඕනට වැඩි හිතන්න එපා. ඒ වුණාට මට හැම දේ ගැනම හිතන්න වෙනවානේ. ඒක තමයි ආදරේ කියලා කියන්නේ. ඔය එනවයි කියන බඩු ටික 15 පාරට කොයි විදිහෙන් ආවත් එන්න ඕනේ කහන්තොට පාරේ. එන්න ඕනේ කහන්තොට පාරේ. ඒක නිසා අපිට අරංගල හන්දියේ එකෙක් අනිවාර්යෙන් බස්සන්නම් වෙනවා. හැබැයි නීල් අයියා රංජගේ සෙට් එකක් දතකට මැදගෙන නැත්තේ ආ. තිම්බන් රංජගේ සෙට් එකේ එකෙක් දතකට මැදගෙන ඉන්නෝ කියලා දන්නවනම් එතන ඌ හන්දිය බහිනෝ කියලා දන්නවනම් අරංගල හන්දිය මොනවද කරන්න ඕන කියලා කල්පනා කරන්කො මම බලන්නේ. බබ්බුගේ මට හිතෙන විදිහට ඔය එනවයි කියන බඩු සෙට් එකේ බිස්කට් වගේ කුත්ති. අතරම් බිස්කට්. ඒක අබු ගොම් විදියා. මේ තෝද බිස්කට් කෝ මේ ලෙමන් පෆ් එහෙම නැත්නම් ක්‍රීම් එකක් වගේ කියලා. රත්තරම් බිස්කට් තමයි බං. නෑ ඉතින් මට රත්තරම් බිස්කට් කියලා කබාට්ටම ඔළුවට අහම කියාගන්න බැරුණා ඒකයි උනේ. හිතා ගන්න බැරුව. බලමයි ඉතින් උඹලත් එක්කනේ ගොන් ඔළුවත් එක්කනේ මට මේ ගේම් ගහන්න වෙලා තියෙන්නේ. හරි. දැන් ඉතින් උඹලම කල්පනා කරහල්ලකො. කල්පනා කරලා බලලා හොඳට හිතලා කියපන් අද රැට මේ ගේම් එක ගහන්න පුළුවන් විදි. අපේ මාතර තාම නිදිමතද? මොන් කරන වැඩ හින්දා කවුගේ දවස් ටිකේම හරි යමන් නින්දන්නේ. මේ වගේ නිදිවරන් පුළුවන් වයසකට අපි දෙන්න ඉන්නේ අඩු අඩු. ඒ ගැනවත් කල්පනා කරන්න එපා. උදේ නැගිට වෙලේ ඉඳලා ඉතින් කොල්ලට දොස් කියන්න එපා. මොකද ඔහොම දොස් කියලා කෑ ගැහුවයි කියලා කොල්ලට ඇහෙන එකක්ද? ඈට කොලයක් වුණට වැඩක් මට සුදුස් ගාලා ඇහැරෙනවා. මටත් එහෙමමයි මහත්තයා.
හරි යමන් කෑමක්ද දීමක් නින්දක් ඒ මොකද දැන් මෙහෙම ගියොත් අපේ අවමගුල කැටුවත් මූ සහභාගී වෙයි කියලා මට විශ්වාසයි ඔය වගේ අව කැපෙන කතා කියන්න එපා මහත්තයා මෙහෙම නොකිය කොහොමද ඉන් තේරෙම වෙන්නේ ඒක තමයි මට තියෙන බය මහත්තයා කොයි වෙලාවෙ පොලිසිය ආයිත් මෙහාට එයිද කියලා කොයි වෙලාවෙ ආවත් උන්දලා නවත්තන්නද අපේ එක කුදලගෙන ගිහිල්ලා හිරේ විලංගුවේ දානකල් උන්දලා මෙහාට එන එක නවත්තන්නේ නැහැ අපේ එක කුදලගෙන ගිහිල්ලා හිරේ දාන්න මොකද්ද කරපු වරද වැරද්දක් කරලා නැත්තම් පොලිසියෙන් ඇවිල්ලා අපේ එකව හොයන්නේ අහවල් හේකට මොකද නම්බුණා බයද්දෙන්ද මාමේ ඌට කෑ ගහන මොකද දන්නේ මාමේ පුතාවත් ඇවිල්ලා දන්නේ මාමේ මාමේ ඉක්මනට එන්නකෝ මොකද ජූඩියෝ බෙරිහන් දෙන්නේ මම්මේ ඇවිල්ලා ඉන්නේ මොකද මොකද ජූඩියෝ අර පේනවනේ හත්තියනේ අර ඉදාපු කාර් එකනේ බෙරිහන් දෙ කියලා වැඩක් නැහැ දැන් මුන්ට උත්තර දෙන්න වෙන්නේ අපිට අනේ නැන්දනේ ඒ මහත්තුවා අපස අඬන දඩන ලෑක් දෙන්න කොහොමද? ඔන්න දැම්ම කිව්වා. එහෙමනේ ස්කෝල් මත එදා කියපු දේම තමයි අදත් කියන්නේ. හරි මහත්තයෝ. මෙයාට මේ ඉන්න තැනකින් එළියට එන්න කියලා කියන්නේ. ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියන්නේ පොලිසියට බාර වෙන්න බැයි නම් මාව හම්බෙන්න කියලා කියන්නේ. දැන් මේ කාමරේ පොදු නිදාගන්නේ. චූටියා හරි සඳරුවා හරි ඔය ඉඳලා ඉඳලා නිදාගන්න වරෙන්ට මේක වහලා තියෙන්නේ මහත්තයෝ. සුපුන් ඉන්ද්‍රයිට්ල වතින් නැ සුපුන් කාම්බ්‍රේට එන්න තියා ඉන්න තැනක්වත් හොයාගන්න බෑ කියලා මහත්තයාට කිව්වනේ මහත්තයෝ නියමන්ද නැන්දේ සුපුන්ගේ කාමරේ කන පිට හරවනවද කොහෙද ඔය තරම් හොයන්න අපේ එකා කරපු වැරද්ද මොකද්ද චූටියෝ අද කාලේ එහෙම චෙක් කරන්න වැරද්දක් ඕනේ නැහනේ නේ බං කලික සුපුන ගැන ආරංචි නැහැ බදේම ඇත්ත නෙවෙයි නන්නේ මේ ඔය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මහත්තයෙක් යවන්න. ඔගොල්ලෝ ඇත්ත කියන්නේ. ඇත්ත කියනවා නම් මේ ප්‍රශ්නේ මෙතනින්ම ඉවරයක් කරගන්න පුළුවන්. ඒකයි කියන්නේ. අපි දන්නේ ඇත්ත තමයි මහත්තයෝ මේ කියන්නේ. හතර පොයටම සිල් ගන්න අපි මොකටද බොරුවක් කියන්නේ? හරි. මම මේ හැමෝටම අවසාන වතාවට කියන්නේ කරුණා කරලා ඇත්ත කියන්නේ ඇත්ත නොකියන තාක් කල් මේ විදිහට කරදර විඳින්න සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ මේක ඔයගොල්ලන්ටත් කරදරයක් අපිටත් කරදරයක්. හ්ම් ඉස්කෝලේ මාතේ සුහුණ්ඩ ඉන්න තැනකින් එළියට එන්න කියන්නේ. එහෙම ආවනම් ඉවරයිනේ මේ මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඊළඟ පාර මම මෙහෙම සුවදව කතා කරා කියලා බලාපොරොත්තු වෙන්න බෑ බෑවිල්ල. හරි. අපි ගියලේ
පේකා හැන්දිිපි තැනකින් එලියට එනකල් අපිට මේ ගිරිගිඩිය කන්ට වෙනවා. ඇබැයිතින් දැන් එලියට ආවොත් කන්න එනවා සුපුනට හොඳට ඒ බා මගේ කොල්ලට නම් කිසිම කරදරයක් වෙන්න එපා. ඔය ඉතින් ඌට කරදරයක් නැවී අපිට ඕන හැනගිරියක් වැදුනත් කවන්න. මන් රෙකෝඩ් කරලා දුන්න පාඩම අහගෙන නේද ඉන්නේ? ඔව් මං අහගෙන. දැන් කොයි හරියේද? මොකක් හරි ශ්‍රවීන්ගේ ප්‍රශ්නයක්ද? ඔයා ඉන්නේ වෙන ලෝකෙක. මට කියන්න බැරි ප්‍රශ්නයක්ද සවරන්ගේ? කියන්න පුළුවන් දෙයක් නම් කියනවා මිසක් අඬලා තේරුමක් නැණි ගිම්හානි. රවීන් මොනවා හරි දෙයක් කිව්වද? නෑ. එහෙනම් එයා දැන් හුඟක් බිසී වෙනවා ගිම්හානි. එයා ලොකු වගකීමක් තියෙන තැනක ලොකු ජොබ් එකක් කරන කෙනෙක් නේ. ඉතින් එහෙම කෙනෙක් බිසී වෙනවනේ මැට්ටියේ. මම කතා කරන ගොඩක් වෙලාවට එයා බිසි. එතකොට මට ගොඩක් දුක හිතෙනවා ගිම්හානි. මං හිතන්නේ නැහැ රවීන් එහෙම කෙනෙක් කියලා. මට ඇස් පේනවනම් මේ කිසි දෙයක් ප්‍රශ්නයක් නෙමේ. ඇස් පේන්නේ නැහැ කියන එක නෙමේ මෙතන තියෙන ප්‍රශ්නේ. මං ඕනනම් රවීන් එක කතා කරන්න. නෑ නෑ එපා එපා. ඔයා කතා කරන්න එපා කියලා කියන්නත් එපා. අනික සයිරන්ගේ මං කැමති නෑ ඔයා ඔහොම දුකින් ඉන්නවට. ඔයා අඬනවට මං කැමතිත් නැහැ. කිම්හානේ මං වගෙන් දෙයක් අහන්නද? අහන්න. මේක අහලා ඔයා මට හිනා වෙන්න එපා. නෑ රවීන් මාත් එක්ක කතා කරද්දී එයා මං දිහා ආදරෙන් බලන් ඉන්නවද? අනේ ඔයා දැන් මේකට හිනා වෙන්නේ නැහැ නේද? නැහැ නැහැ. එහෙනම් මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. ඇත්තටම රවීන් ඔයාට ගොඩක් ආදරේ. ඒක ඔයා දිහා බලලා රවීන් කතා කරනකොට මට ඒක ගොඩක් තේරෙනවා. අම්මේ දැන් නම් කෙල්ලගේ හිනාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.